super sendel kwa da ba kida loli itu mitu yeni ting komada komada hamu mon dinna adi kila hitana idin ada katha karanna yanne australia ave davas deka ga padien maasayak kana heti gan dan me katha karanna yanne mama kana heti gan wat man danna kene kana heti gan neme australia ave avama padiya ganna kene අවම පඩියකින් දවස් දෙකක පඩියකින් මාසයක් කන්න පුළුවන් වෙන්නේ කොහොමද කියලා අපි කතා කරමු. ඉතින් දැන් මෙහෙමයි මේක ගණන් හදාගන්නේ අවම පඩිය කියන්නේ ඕස්ට්‍රේලියාවේ ලීගලි නීත්‍යානුකූලව කෙනෙකුට ගෙවන්න පුළුවන් අඩුම පඩිය වශයෙන් නම් කරලා තින්නේ පැයකට ඩොලර් 20.733 ඕස්ට්‍රේලියන් ඩොලර්ස්. මම ඉන්නේ ඕස්ට්‍රේලියාව මම කතා කරන්නේ ඕස්ට්‍රේලියන් ඩොලර්ස් වලින්. ඕස්ට්‍රේලියන් ඩොලර්ස් 20.733 පැයකට අවම පඩිය ගෙවන්න ඕනේ. ඊට උඩින් ගෙවනවා නම් ප්‍රශ්නයක් නැහැ. ඊට යටින් ගෙවන්න බෑ. දැන් ඔය කෑෂ් ඉන් හැන් එහෙම ගන්නවා නම් ටැක්ස් ගෙවන්න නැතුව ඒවා නෙමෙයි මේ නීත්‍යානුකූල විදියට. ඉතින් එතකොට දැන් ඕස්ට්‍රේලියාවේ මේ හැමතැනම ගෙවන්නේ මේක නෙමෙයි. ඒ පඩි වැඩි වෙනවා. එකෙක් ගණන් වලට ඒ කියන්නේ සාමාන්‍යයෙන් දැන් පල්ලෑ මට්ටමේ තියෙන සාමාන්‍ය ස්කිල් එකක් අවශ්‍ය වෙන්නේ නැති රැකියාව වලට වුණත් අවම පඩියට වඩා ගෙවනවා. අවම පඩියම ගෙවන තැනුත් තියෙනවා. ඉතින් තමන්ගේ වෘත්තිය අනුව ඒ හම්බ වෙන ගාන වෙනස් වෙනවා. ඉතින් වැඩිම පඩි ගන්නේ කවුද කියලා ඇහුවොත් ඇත්තටම වැඩිම පඩි ගන්නේ ඕස්ට්‍රේලියාවේ ගත්තත් ලෝකෙ කොහෙ ගත්තත් CEOsලා. ඒ කියන්නේ කම්පැනිස් වලින් නැ චීෆ් එක්සිකියුටිව් ඔෆිසර්ස්ලා. ඉතින් ඔයගොල්ලෝ දන්නවාදී සමායට අහලාදී ෂෙමාගා වික්‍රමනායක ගැන එයා තමයි මීට අවුරුදු දෙකකට විතර කලින් ඕස්ට්‍රේලියාවේ මුළු ඕස්ට්‍රේලියාවේ මොන ක්ෂේත්‍රයක හරි වැඩිම පඩියක් ගත්ත CEO හැටියට හිටියේ. එයාගේ කියන්නේ අවුද්දක මට මතක හැටියට අවුද්දක පඩිය ඕස්ට්‍රේලියන් ඩොලර් මිලියන 18. ඒ වගේම තියෙන ඕස්ට්‍රේලියාව ආදායම් මට්ටම් තියෙන රැකියාව වෘතීන ඒව ගැන අපි වෙනම වීඩියෝ එකකින් කතා කරමු. උඟක් දෙන්නේ කහන හින්දා දැන් ආදායම් මට්ටම් ගත්තාම වැඩිම ආදායම් ලබන්නේ වෘතිකයන් නෙමෙයි රස්සාවල් කරන අය නෙමෙයි බිස්නස් කරන අය. ලෝක හැමතැනම එහෙමයි. ඉතින් මේ නිකන් කිව්වේ. ඉතින් දැන් අවම් පඩිය විදිහට අපි ඩොලර් 20.733 අයින් කරමු. ඩොලර් 20කට දාගමු. එතකොට 20 ගානේ ගත්තොත් කවුරු හරි පැය 8ක් වැඩ කරනවා කියලා ගමු දවසකට. ඉතින් පැය 8ක් ගත්තාම සාමාන්‍යයෙන් සමාගලට පැය භාගයක බ්‍රේක් එකකුත් ඇතුළත් වෙනවා. එතකොට පැය 7මාරයි. ඉතින් අපි අර හමාරත් අයින් කරලා අපි දැන් ගාමු නිකන් පැය 8ක් නෙමෙයි 7යි කියලා. එතකොට කීයද? එතකොට ඩොලර් 140ක් හම්බ වෙනවා දවසකට පැය 7ක් වැඩ කරාම. එතකොට දවස් දෙකට 280යි. ඉතින් අපි මෙතනිනුත් ඩොලර් 20ක් අයින් කරමු ටැක්ස් වලට. දැන් ටැක්ස් කතාව මෙහෙමයි. මේ පැයක ගානට හරියට ටැක්ස් හදන්න බෑ දවසක ගානට. ඒක එක එක ආදායම් මට්ටම් අනුව තියෙනවා. එක එක බ්‍රැකට්ස් ටැක්ස් හැදෙන. ඒ වගේම ඉතින් අවුරුද්දක ආදායම එක ගානකට වඩා අඩු වුණොත් ආයි ගෙවපු ටැක්ස් ටික ආයි දෙනවා. ඒ වගේ. ඉතින් මේ වැඩිපුරත් එක්ක කියලා ඩොලර් 20ක්ම අයින් කරමු ටැක්ස් වලට. ඒ වගේම එක එක ටැක්ස් බ්‍රැකට්ස් තියෙනවා. ඒ අනුව ආයි ගෙවපු ටැක්ස් වලින් සමහර අයට එක එක පර්සන්ටේජස් හම්බ වෙනවා. ටැක්ස් රිටර්න්ස් කියලා හම්බ වෙන්නේ ඕස්ට්‍රේලියාවේ ජූනි මාසේ අන්තිමට එන්ඩ් ඔෆ් ෆයිනෑන්ෂල් ඉයර්. ඉතින් ඒ කාලට ඔන්න අතට සල්ලින කාලයක් ටැක්ස් රිටර්න්ස් වලින් කට්ටියට. ඉතින් එතකොට දැන් 140 120 ගන්න දැම්මහම 240ක් ඔන්න දවස් දෙකක ආදායම්. දැන් දවස් දෙකකට කවුරුහරි මේ ඇවිල්ලා ඕස්ට්‍රේලියාවේ අවම පඩිය ගන්න කෙනෙක්ගේ ආදායම්. හරිනේ? අවම පඩියක් ගන්න කෙනෙක්. ඉතින් ගන්න අවම පඩිය ඉක්මනටම වියදම් කරලා දාන්නත් විදි තියෙනවා. මේ පේනවනේ ගෝල් ලේබල් එක ඕස්ට්‍රේලියන් ඩොලර්ස් 94යි. එතකොට ලංකාවේ සල්ලි වලින් බැලුවොත් අද රේට් එක 148ක් වගේ තිබුණේ. එතකොට 13,912ක් වෙනවා මේ බෝතලය. ඒ වගේම අපි දැන් මේ යන බඩු වල ගණන් බලන්න යන තැනුත් මේ ඇවිල්ලා අඩුම ගණන් තියෙන තැන නෙමෙයි. මම මේ නිකන් ගෙදර යන ගමන් වගේ මේවා ෂූට් කරගත්තා. වූල්වර්ත්ස් එකට ගියා, කෝල්ස් එකට ගියා, එතකොට ඉන්දියන් කඩේකට ගියා, එතකොට තව ඔය වෙජිටබල් ෂොප් එකට ගියා. ඒ වගේ. ඉතින් මේ අඩුම තැන්නේ මේ අඩුම තැන් වලට ඉතින් ඉරිදා සන්ඩේ මාකට් එකට වගේ ගියොත් මීට වඩා ගොඩක් අඩුවට ගන්න පුළුවන්. ඒ වගේම තවත් එක එක සෙන්ට්‍රල් මාකට් කියලා එහෙම තියෙනවා. දැන් ඇඩිලේඩ් වල එක එක ඒ වගේ ෂොප්ස් වලට ගියොත් එතකොට මස් වගේ දේවල් ගන්න නම් බුචර්ස්ලා ඉන්නවා. ඒගොල්ලන්ගේ තැන් වලට ගියොත් මීට වඩා ගොඩක් අඩුවට ගන්න පුළුවන්. ඒ වගේ තැන් හොයලා බලලා. ඉතින් මේවා ගෙදර යන ගමන් ගත්තේ. එතකොට අඩුම ගණන් නෙමෙයි. ඒ වගේම ඇල්ඩි එකට යන්න බැරි වුණා. ඇල්ඩි එකේ මේ වට වැඩිය තව ටිකක් අඩු වෙනවා මේ කෝල්ස් වූල්වර්ත්ස් වලට වඩා. හරි. එවනම් ඉතින් අපි කතාව ඉස්සරහට කරගෙන යන ගමන් දැන් වැඩේ නැත්තම් කතා කරගෙන හිටියොත් වැඩේ ටික බෝරින් වෙන හින්දා අපි යමු පොඩ්ඩක්. දැන් කාට වුණත් ඉස්සෙල්ලාම බ්‍රෙක්ෆාස්ට් නේ ගන්න ඕනේ දවසේ. බ්‍රෙක්ෆාස්ට් එකට මොනවද ඕන කරන දේවල් කියලා අපි පොඩ්ඩක් බලමු ගණන්. දැන් මෙතනදී ඔයගොල්ලෝ මතක තියාගන්න කොච්චර ප්‍රතිශතයක්
යනවාද කියලා ගණන් එක බැලුවාම දැන් ඔන්න දවස් දෙකක ගාන 240යි ඒ වගේ 240ක බැලුවාම එක එක අයිටම්ස් වල ගණන් හිලව් ඒ කියන්නේ කොච්චර ප්‍රතිශතයක් විදිහටද පේන්නේ කියලා බලන්න ඔන්න බ්‍රෙක්ෆාස්ට් එකේ ටික බලලා ආයෙම් ඉතින් මොනවා කෑන්නත් අපි බ්‍රෙක්ෆාස්ට් වලින් පටන් ගමු ඉතින් උදේට පාන් කනවා නම් ඔන්න මේ වොන්ඩර් බ්‍රෑන්ඩ් එකේ පාන් තියෙනවා 3.40යි මේවා නම් ගණන් ඒකේ ලෝ ප්‍රයිස් කියලා ගහලා තිබ්බට මෙතන දැන් ලෝ ප්‍රයිස් කියලා ගහලා තිනවා යටින් නියම ප්‍රයිස් එකත් එකම ගානේ තියෙ වගේ සෙල්ලුනුත් තියෙනවා ඇහැ යන්න කරන දේවල් ඉතින් මේ එක එක බ්‍රෑන්ඩ්ස් වල ගොඩක් තියෙනවා දැන් අඩුම පාන් ගන්න පුළුවන් ඩොලර් 1.60කට දැන් මේ වූලීස්ලා ඒගොල්ලන්ගේම බ්‍රෑන්ඩ් එකේ ඒවත් තියෙනවා 1.60කට ගන්න පුළුවන් ඒ වගේ අඩු ගණන්වලට ඉතින් පාන් ಜಾති නම් ගොඩක් තියෙනවා වයිට් තියෙනවා හෝල් මීල් තියෙනවා මල්ටිග්‍රේන් තියෙනවා ඉතින් දැන් පාන් ගත්තට පාන් නිකන් කන්න බෑනේ මේ බටර් එකක් ගන්න පුළුවන් ඉතින් ඩොලර් 5කට 5ක දාලා තිනවා ඒගොල්ලන්ගේ දැන් මම මේ දැන් ඉන්නේ කෝල්ස් එකේ මේ වගේ ඩොලර් 4කට තිනවා මේ වගේ ඒවා ටබ් එක නැතු මේ ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ්ස් උත් තිනවා 1.780කට වගේ ගන්න පුළුවන් ඒවා ස්ප්‍රෙඩ් කියලා ගහලා තිනවා දැන් මේ මාජරින් වෙන්නේ නැති එහෙම නැත්නම් වෙන ස්ප්‍රෙඩ් කියලා තින මං කාලා නැහැ කොහොමද දන්නේ අතත්වේ ඉතින් මේ තියෙන්නේ ඩොලර් 5ක් තමයි උඩරෙම යන්නේ බටර් එකක් අරගන්න පුළුවන් ඊළඟට චීස් බටර් හැම්බේකන් කියන්නේ දැන් මේ චීස් මේක නම් ඩොලර් 9ක් බීගා එක. ඉතින් කොස් කටින් කරනවා නම් කවුරු හරි මේක ගන්නම අවශ්‍ය නැහැ. ඒ වෙනුවට මේ තියෙන ස්ලයිසස් 84ක්ම මේ කෝල්ස් බ්‍රෑන්ඩ් එකේ ඩොලර් 10කට ගන්න පුළුවන් 84ක්. ඒ වගේම නඩු කරලා තියෙනවා 6.90කට මේ බ්‍රෑන්ඩ් එකේ මේකේ 36 ස්ලයිසස් තියෙනවා. ඉතින් ඒ වගේ Tamanට කැමති විදිහකට ගන්න පුළුවන්. ඒ වගේම ඉතින් ඕනනම් මේ කුට්ටි පිටින්ම ගන්නත් පුළුවන් මේක නම් කෝල්ස් බ්‍රෑන්ඩ් එක ඩොලර් 9කට තියෙනවා එහෙමත් ඉතින් පුළුවන් ඉතින් උදේ බ්‍රෙක්ෆාස්ට් එකත් එක්ක ජූස් බොන්න ඕන නම් මෙන්න ඩොලර් 3ට ගන්න පුළුවන් මේ වගේ ලීටර් එකක් අඩු කළා කියලා කියන්නේ සාමාන්‍ය ඩොලර් 3.90ක් විතර වැඩි වුණොත් මේ වූල්වර්ත්ස් ලයිටියක් ගන්න ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ් එකකුත් තියෙනවා මේ 99%ම පියෝ ජූස් කියලා කියන්නේ ඇපල් ජූස් ඉතින් උදේට බ්‍රෙක්ෆාස්ට් එක සීරියල් කන්න ඕන නම් මේ තියෙන අංකල් ටෝබිස්ලාගේ මේ සැෂේස් තියෙනවා 20ක් මේ පොරේජ් මේවා ෂණිකව හදාගන්න පුළුවන් ඕට්ස් වලින් ඒකෙම ඔය පොඩි එකක් තියෙනවා ඩොලර් 5ට ඒකේ නම් තියෙන සැෂේස් 8ක් තියෙන්නේ ඒ විදිහට ඉතින් මේ තියෙන මේවා නම් 4.25ට මේ අරන් ගිහිල්ලා ඒක නම් හදාගන්න ඕනේ තම්බලා සීරියල් ජාති නම් මේ පේනවනේ ඕන් තරම් තියෙනවා 3ට 4ට 5ට 6ට 1 1 ගණන් වලට ඕනේ ඕනේ විදිහෙන් එක එක ಜಾති ඒවා තෝරගන්න මේ ජස්ට් රයිට් එක තියෙනවා කෙලොග්ස් ලගේ 6.50ට ලොකු පෙට්ටිය ඉතින් මේ වගේ ಜಾති දෙකකින් තුනකින් ඕන නම් තියාගෙන මාරුයි මාරුට කන්නත් පුළුවන් සුල්තානා බ්‍රෑන්ඩ් එක තියෙනවා මේකට මේ වගේ ඉතින් පළතුරු එහෙමත් මිශ්‍ර කරගෙන උදේට කන්නත් පුළුවන් ඒක නම් 7.50ක් ලොකු පෙට්ටිය ඕන දැන් මේ මෙතන තියෙනවා මේ වීට් බික්ස් පොඩි එක 3යි ගන්නට තියෙන්නේ මේ ලොකු එක වීට් බික්ස් මේ ඩොලර් 5ට තියෙනවා කිලෝ 1.21 ඉතින් මේකක් නම් මාසයක් වුණත් කන්න පුළුවන් එකපාරකට කෑලි 3ක් විතර කෑවම බඩ පිරෙනවා ඉතින් කෝන් ෆ්ලෙක්ස් කන්න ආසයට මේ තියෙන කෝල්ස් ලගේම බ්‍රෑන්ඩ් එකක් තියෙනවා ඒක 4.15ක් කෙලොග්ස් ලගේ එක 3.75කට ගන්න පුළුවන් ඉතින් ඒ විදිහට තියෙනවා කොකෝ පොප්ස් මයිලෝ මයිලෝ එක කනවා නම් ඔන්න ඒක නම් 7.50යි සාමාන්‍යයෙන් ලොකු පෙට්ටිය මෙන්න තියෙනවා නිව්ට්‍රී ග්‍රේන් එක මේක නම් මං කාලයක් කියාවා මේකත් මරු 6.50ට දාලා තියෙනවා මේක 7.50යි නැත්තම් පොඩ්ඩක් අඩු කරලා දැන් මෙන්න මේ පැත්තේ තියෙන මේ ලික්විඩ් බ්‍රෙක්ෆාස්ට් තියෙනවා ඒක 5.80යි මේ වගේ 6ක පැක් එකක් ඒක එක ಜಾති ඒවා තියෙනවා ඒ වගේම මේ යට තියෙන බ්‍රෙක්ෆාස්ට් බාස් කුකීස් ඒ වගේ දේවල් මම මේක ඩොලර් 6යි එතකොට ඩොලර් 4ට තියෙනවා ආයි 6ට තියෙනවා ඉතින් මේවත් on the run ඒ කියන්නේ උදේට යනකොට වාහනේ උනත් කකා යන්න පුළුවන් දැන් මේ මෙතන තියෙන මේ අප් ඇන් ගෝ එක හුඟක් පොපියුලර් ලික්විඩ් බ්‍රෙක්ෆාස්ට් එකක්. දැන් මේ වගේ ගන්න පුළුවන් 12 පැක් එකක්ම ඩොලර් 13කට. තව අඩුවටත් දාන්න.
උදේට ඉතින් මොනවා කෑවත් වැඩක් නැහැ තේ කප් බිව්වේ නැත්තම් ඔන්න ඉතින් ලිප්ටන් එක තියෙනවා ඉංග්ලිෂ් බ්‍රෙක්ෆාස්ට් එක ඩොලර් 5යි දැන් මේ මා සුදු කළු වලින් ගහලා තියෙන සාමාන්‍ය ප්‍රයිස් එක ඉතින් ඔන්න මේක ටැට්ලි එක තියෙනවා එක ඩොලර් 6යි මම මේක නම් පාවිච්චි කරලා නැහැ කොහොමද දන්නේ ඒක ඒක ටිකක් අරිත්‍ය වලට ගණන් වගේ අපේ ඩීල් මා එක තියෙන්නේ මේකේ ඉතින් මේක තමයි හැමදාම් බොන්නේ පොඩි එක 3.60යි පොඩි එක ගන්න අවශ්‍ය නැහැ ටී බෑග් 100ක් තියෙන එකම තියෙන්නේ ඒක ඩොලර් 5යි 50කට ගන්න පුළුවන් සිලෝන් ටී ඉතින් තේම බොන්න බෑනේ සමහර අය කෝපි බොන්න ආසයිනේ ඉතින් කෝපි නම් ටිකක් ගණන් ඩොලර් 10ක් විතර වෙනවා මේ වූල්වර්ත්ස් ලයි කොහොමත් ගණන් අනිත් අයට වඩා අඩු කරලා දාලා තිනවා මේ ලොකු කෝපි ඒවත් ඩොලර් 10කට වගේ ගන්න පුළුවන් ඒ වගේම මේ චූටි ඒවා තිනවා ඉතින් ඩොලර් 5කට ගන්න පුළුවන් ඉන්ස්ටන්ට් කෝපි මේවා අර එළියේ ඔය කැෆේ වල තියෙන ඒවා තාම ඉතින් ක්වොලිටි නැහැ එළියනුත් එයක් දෙයක් ඉතින් බොණ්ඩ වෙනවා කොහොමද ඉතින් තේ කෝපි මොනවා බොන්නත් කිරියෝනේ ඉතින් මේ වගේ ලීටර් 3 එකක් ගන්න පුළුවන් 4.89 එකට මේක ඇවිල්ලා මේ පියුරා බ්‍රෑන්ඩ් එකේක වූලිස් ලයික තියෙනවා 3.59 එකට ඉතින් මේ පොඩ්ඩක් විස්මාරු කරගෙන ආවා හරි දැන් අපි මේ බැලුවේ බ්‍රෙක්ෆාස්ට් වලට අවම වශයෙන් අවම පඩියකින් අවම වශයෙන් ජීවත් වෙන්න ගන්න ඕනේ කරන අයිටම්ස් ටිකක් තමයි බැලුවේ ඉතින් හුඟක් අය අහනවානේ මේ ලංකාවේ සල්ලි වලින් කීයද කියලා සමහර වෙලාවට දැයි මම ඉන්නේ ඔස්ට්‍රේලියාවේ ඔයගොල්ලෝ දන්නවා මම මේ හැමදේම කතා කරන්නේ ඔස්ට්‍රේලියන් ඩොලර්ස් වලින් ඇමරිකන් ඩොලර්ස් නැහැ ඔස්ට්‍රේලියාව. එතකොට දවසින් දවස ලංකාවේ ඔස්ට්‍රේලියන් ඩොලර් එකක් ලංකාවේ රුපියල් කීයද කියලා ඒක වෙනස් වෙනවා එක්ස්චේන්ජ් රේට් එක. ඒක ඉතින් Google එකේ බලන්න පුළුවන්. මම මේ දැන් මේ වීඩියෝ එකන මේ වෙලාවේ බැලුවාම තිබ්බා 148.75 කියලා. ඔස්ට්‍රේලියන් ඩොලර් එක ලංකාවේ රුපියල් 148.75 කියලා. ඉතින් අපි 150 කවොත් 148 වැඩි කරාම 35,500ක් ආවා ඒ දවස් දෙකක ආදායම ඔස්ට්‍රේලියාවේ අවම පඩිය ගන්න කෙනෙක් පැය 7ක් දවසකට වැඩ කළා දවස් දෙකකට 35,500ක් ආවා ඒ අවම පඩි. එන බ්‍රෙක්ෆාස්ට් එකට යන ඒවනේ බැලුවේ අවම වශයෙන් ජීවත් වෙන ඉතින් අපිට හරියට මේ බඩු ලිස්ට් එකක් හදන්න බෑ කවුවත් මෙහෙම එකම දෙයක් නැහැ නේ. එක එක විදිහට දැන් බ්‍රෙක්ෆාස්ට් එකට කියලා වෙනම වෙන් කරගන්නේ නැහැ. කට්ටිය දැන් සමහර වෙලාවට බත් කනවා. දවල්ට හදන බත් මස් පාරිප්පුවා වමේ ඒ වගේ දේවල් උදේටත් කනවා. එහෙම නැත්නම් නූඩල්ස් වගේ දේවල් උදේට කන්න පුළුවන්. බිත්තර වගේ දේවල් උදේටත් කන්න පුළුවන්. එහෙම නැත්නම් පිටින් ඩොලර් මැක්ඩොනල්ඩ්ස් වගේකින් කන්නත් පුළුවන් අවම වශයෙන් ජීවත් වෙන්න කියලා. ඉතින් එහෙම කතන්දර තියෙනවා මේ නිකන් දලා අදහසක් ගන්න තමයි අපි මේක කරන්නේ. ඉතින් මම ඔයගලන්ට කියවනේ දැන් මෙතන බලන්න වැදගත් වෙන දේ ඒ ගන්න ආදායමෙන් ඒ කියන්නේ දවස් දෙකක පඩියයි බඩුවල ගානයි බැලුවහම තියෙන ඒ ප්‍රතිශතය හැටියට ගත්තහම අඩු ප්‍රතිශතයක් තමයි මේ පඩියෙන් එක භාණ්ඩයකට එහෙම වැය වෙන්නේ. දැන් මෙහෙම දෙයක් තියෙනවා ලෝකේ තියෙනවානේ දියුණු වෙමින් පවතින රටවල් තියෙනවා දියුණු රටවල් කියලා. ඒතකොට දියුණු රටවල් වල තියෙන ලක්ෂණයක් තමයි දියුණු වෙමින් පවතින රටවල් එක සංසන්දනය කරාම යම් කිසි කෙනෙක් එයා උපයන ආදායමෙන් සාමාන්‍ය ආහාර පාන වලට මේ 5-star හෝටල් වලින් කනේවා නෙමෙයි හරියද? සාමාන්‍ය එදිනෙදා ආහාර පාන වලට යන ගාන එයාගේ ආදායමෙන් ගත්තහම අඩු ප්‍රතිශතයක් වෙන්න ඕනේ ඒක තමයි දියුණු රටක ලක්ෂණය. සාමාන්‍යයෙන් දියුණු වෙමින් පවතින රටවල් එහෙම නැත්නම් තුන්වෙනි ලෝකේ රටවල් දිලිඳු රටවල් කියලාත් කියනවා. ඒ වගේ බැලුවහම සමහර වෙලාවට මේකත් ඇවිල්ලා මේ සමස්ත මහජනතාවගේ සාමාන්‍යයක් විදිහට ගත්තාම හැමෝගෙම නෙමෙයි. ඒ සමස්ත මහජනතාව ගත්තාම මේ වගේ තුන්වෙනි ලෝකේ රටක ඒගොල්ලෝ උපයන ආදායමෙන් වැඩි ප්‍රතිශතයක් යනවා කියනවා දිනදා ආහාර පාන වලට. සමහර වෙලාවට මුළු ගානම වගේ යනවා සමහර රටවල්. එහෙම කතන්දරයක් තියෙනවා. ඉතින් මේක දැනගන්න කිව්වේ. ඉතින් සමහර අය හිතනවා නේද ඇයි මේ විදිහට සංසන්දනය කරන්න කියලා. මෙහෙම කතන්දරයක් තියෙනවා ඉතින්. සමහර රටවල් වල ඉන්න පුරවැසියෝ ඒගොල්ලෝ දන්නේ නැහැ ඒගොල්ලන්ට තියෙන අයිතිවාසිකම් මොනවද කියලා. ඇත්තටම මේ වගේ තමන්ගේ මූලික අයිතිවාසිකම් වන ආහාර, නිවාස, සෞඛ්‍ය, ඒ වගේ දේවල් ඒවා ඇවිල්ලා තමන්ට තියෙන අයිතිවාසිකම්. ඒවා ඇවිල්ලා කවුවත් මේ කාගේවත් හොඳකම නිසා දෙන දේවල් නෙමෙයි. බඩු මිල අඩුවෙන් තියාගන්න අවශ්‍ය කරන බඩු ගන්න පුළුවන් තත්ත්වයක ආදායම් ලබා දෙන එක ආදායමෙන් අඩු ප්‍රතිශතයක් වැය කරලා තමාගේ දිනදා ආහාර පාන ටික ගන්න සලස්වන එක යම්කිසි රටක ඒ ආණ්ඩුවක වගකීමක්. එහෙම දේවල් තියෙනවා. මම මේ නිකන් කිව්වේ. හරි. දැන් නම් බ්‍රෙක්ෆාස්ට් කතාවට යන්නකෝ. ඉතින් දැන් ගියාම හරි අනිත් කාරණේ තමයි දැන් මේ තනි පුද්ගලයෙකුට යන වියදම් තමයි අපි බලන්නේ මේ. තනි පුද්ගලයෙක් තමයි ආදායම උපයන්නේ දවස් දෙකක පඩිය. ඒ වගේම තනි පුද්ගලයෙකුට ජීවත් වෙන්න තමයි මාසයක් කණ්ඩ මේ අවම විදිහට පුළුවන් උපරිමයෙන් මේ යන වියදම් තමයි බලන්නේ. දැන් මේකත් වැඩේ තියෙන එක එක්කෙනා කනබුන විදිය කන ප්‍රමාණය අනුව හිටමෙට වෙන්න පුළුවන්. ඉතින් අපි සාමාන්‍ය අදහසක් ගමු.
සාමාන්‍ය ඉතින් ලීටර් කිරි බොන්න ඇති කෙනෙකුට කිරි විතර බොන්න ඇති කෙනෙක්ට ඔය නිකන් සීරියල් වලට දාගන්න තේ බොන්න ඒ වගේ දේවල් වලට දැන් මං වගේ කෙනෙක් නම් මම කිරි බොන්නේ නැහැ මට කිරි බොන්න බෑ ආස නැහැ අනිත් දේවල් වලට ඉතින් ලීටර් 3ක් මාසයක් වුණත් පාවිච්චි කරන්න පුළුවන් ඉතින් අර ලීටර් 3 එකක් ගත්තාම වැඩේ තියෙන්නේ ඒක මාසයක් තියාගන්න බෑනේ එක්ස්පයර් වෙනවානේ මේවා මේ ඇත්තට මේ මොනවද මේ පිටි කරපු එහෙම කිරි නෙමේ මෙච්චර කල් තියාගන්න බෑ එක්ස්පයර් එතකොට ඉතින් මෙන්න මේ විදිහට ඕනනම් ගන්න පුළුවන් මේ ලීටර් එකේ වතියනවා මේකක් ඇවිල්ලා වෙන්නේ $1.39ක් අපි $1.50ක් කියමු දැන් මේ වගේ හතරක් ගන්න පුළුවන් සතියට එක ගානේ ඕන මේ ෆ්‍රෙෂ් මිල් ලීටර් එකේ කාටුන්ස් තියෙනවා එහෙම නැත්නම් ඉතින් මේ වගේ ලීටර් දෙකේ වතියනවා එතකොට මේක $2.39 $2.50ක් කියමු මේ විදිහේ වතියන ඊට පස්සේ අර ලීටර් 3 එක තියෙනවා අපි ලීටර් 3 එක ගියේ නැහැ මොකද මේවා දැන් මම මේ අද ගත්තාම තව දවස් 6කින් විතර මේක එක්ස්පයර් වෙනවා ඒ විදිහ තමයි තියෙන්නේ. ඉතින් ඒ කිරිවල කතන්දරේ තව තියෙනවා දැන් මේ යෝගට් ගත්තොත් මේ වගේ යෝගට් 6ක එකක් මේ 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 සයිස් මේ වැනිලා යෝගට් එක එක ෆ්ලේවර්ස් තියෙනවා මේක $4කට ගත්තේ. ඒ කියන්නේ ප්‍රයිසස් ඩවුන් කරලා තිබ්බා $1ක් සාමාන්‍යයෙන් $5යි. එහෙම කතන්දරයක්ත් තියෙනවා දැන් ඕස්ට්‍රේලියාවේ සුපර් මාකට්ස් වල හැම දවසෙම ඒගොල්ලෝ ස්පෙෂල් ඩීල්ස් දානවා මාසෙකට ස්පෙෂල් ඩීල්ස් කියලා දානවා දවසේ ස්පෙෂල් ඩීල් එක කියලා දානවා බඩු හැම එක එක අයිටම්ස් එක එක දවස් වල අඩු කරනවා ඇත්තටම ඒකේ ලොකු ගාණක් අඩු කරනවා සාමාන්‍යයෙන් දැන් මස් වගේ જાති නම් ඒගොල්ලෝ ඒවා එක්ස්පයර් වෙන ලඟ වෙනකොට එක්ස්පයර් වුණාට පස්සේ නෙමෙයි එක්ස්පයර් වෙන ලඟ වෙනකොට ගොඩක් අඩුවට දෙනවා ඉතින් ඒ වගේ ඩීල්ස් ඔන්ලයින් ගියොත් Woolworths, Coles, Aldi හැම එකෙම ඒ ස්පෙෂල් ඩීල්ස් දවසේ ඩීල් එක මොනවද ඒවා බලා ගන්නත් පුළුවන් ඉතින් එහෙම කතන්දරයක් තියෙනවා හරි ආයි කතාවට ආවොත් දැන් ඉතින් බ්‍රෙක්ෆස්ට් වලට මොනවද ඕනේ මම අපි අර පෙන්නුවේ වීට් බික්ස් වගේ $5 පැකට් එකක් ගත්තොත් මාසයක් වුණත් කන්න පුළුවන් එකම දේ කන්න ඕනේ නැහැ නේ වගේ ඉතින් අර දවල්ට බත් දැන් අපි ඉස්සරහට යනවා දවල් කෑම බලන්න ඒ වගේ තියෙන ඒවත් ඉතින් උදේට කන්න පුළුවන් එහෙම ෂේප් කරගන්නත් පුළුවන් ඉතින් Tamanට අවශ්‍ය නම් දැන් මේක නම් මේ කොස්කෝකින් ගෙන ආ ලොකු එකක් සාමාන්‍ය මිටරිටියක් පොඩි ඒවා තියෙනවා $7 විතර අපි අර දැක්කේ ඉතින් ඒ වගේ දෙකක් ඕනනම් ගන්න පුළුවන් $15 විතරයි ඒකට එතකොට තව මොනවාද තිබ්බේ ෆෘට් ජූස් ඒවා මේවා ඔගොල්ලෝ දැක්කේ ඉතින් ඒ වගේ සීරියල් පැකට් දෙයක් පාන්ගෙඩියක් ගන්න පුළුවන් 1.69කට විතර $2ක්ම දාමු. ඒතකොට පාන්ගෙඩිය ඕනනම් සත්‍යයකට අර ලංකාවේ වගේ ගොඩාක් පාන් කන්නේ අනිත් ජාතිනේ කන්නේ වැඩිම මස් බබිත්තරා වමේවා චීස් ඒවා මේවා. ඉතින් පාන් සත්‍යයකට අපි නිකන් දැම්මොත් ඉතින් පාන්ගෙඩි දෙක ගානේ. එතකොට 8ට එතකොට 16ක් විතර යනවා. ඔය විදිහට ගණන් එකතු කරලා බැලුවහම ඔයගොල්ලෝ ඉස්සලා ගණන් හිලව දැක්කනේ එතකොට $60කින් $70කින් විතර ෂේප් වෙන්න පුළුවන් නේද බ්‍රෙක්ෆාස්ට් එකට යන්නේ ඒවා ඉතින් දැන් මේ බ්‍රෙක්ෆාස්ට් එකට ඕන කරන ඒවා මාසෙකට ඔය වගේ පැකට් ආව මේවා කිරි ඒවා මේවා ගත්තාම සාමාන්‍යයෙන් $70ක් විතර වෙන් කරාම ෂේප් වෙන්න පුළුවන් ඊට අඩු වෙනුත් පුළුවන් අවශ්‍ය නම් අර දැන් බීට් බික්ස් වගේ මං කිව්වේ වගේ ගන්නවා නේද ඉතින් ඔය අනිත් අඩු මුකුඩුවට ඒ ගත්තාම 70ක් තියමු එතකොට තව 170ක් 240න් 70ක් අඩු කරාම 170ක් ඔන්න අතේ ඉතුරු. අපි එහෙනම් දැන් යමු දවල් කෑම වලට අවශ්‍ය කරන දේවල් බලන්න. ඉතින් ඉන්දියන් කඩේට ආවේ දැන් පරිප්පු තියනවා 2.98 කිලෝ එක. ඒ විදිහට මේ 2 ගණන් වලට තමයි 3ට අඩුයි කිලෝ එක. ඉතින් හැම එක එක වගේ ධාන්‍ය ಜಾති තියෙනවා. මොකද ඉතින් හුඟක් ඉන්දියන් අය ඒගොල්ලෝ vegetarian නේ. ඉතින් මේ වගේ එක එක ඒවා ගෙනියලා එක එක ಜಾති ඒවා හදන එක තමයි කරන්නේ. ඉතින් මේ විදිහට ඉන්ඩියන් ෂොප් එකට ආම ගොඩක් වෙරයිටිස් තියෙනවා සුපර් මාකට්ස් වල නැති. ඉතින් මේකත් මේ 2.90 ගාන. ඒ විදිහට තව මුං ඇට තියෙනවා මේ අනිත් ಜಾති ඉතින් වෙන රේන්ජ් එකක් තියෙනවා මුං ඇටත් 2.90 ගානක් තමයි. ඉතින් ඒ ගණන් තමයි යන්නේ. වැඩි මුණුත් ඉතින් 3ක් විතර වෙයි. කිලෝ එකේ පැකට් තමයි ඉතින් හදලා තියෙන්නේ. ඔන්න දැන් ඉතින් හාල් සෙක්ෂන් එකට ආවහම ලොකු රේන්ජ් එක හාල් තියෙනවා සුපර් මාකට්ස් වලට මෙච්චර ගොඩක් බ්‍රෑන්ඩ්ස් නැහැ ඇත්තට මේකේ දැන් 17.98යි මේ ගණන් එකක් එක එක ගණන් වලට තියෙනවා අඩු ගණන් වලට වැඩි ගණන් වලට දැන් මේක ඇවිල්ලා 11.98ක් ඉතින් $12ක් කිලෝ 5 බෑග් එකක් විරාට් කෝලිගේ හාල් ජාතිය මේගොල්ලන්ගේ මරු නම් තියෙන්නේ ඇවිල්ලා ඉතින් මේ ඉන්නේ අමිතාබ් බච්චන් ඉන්නවා මේ හාල් එකේ තව කවුද හාදේකුත් ඉන්නවා දන්නේ නැහැ ඒක 14.95ක් ඉතින් ඒක $15 ඒකත් ටිකක් සාමාන්‍යයෙන් ඉතින් හොඳයි ඒක ඒ වගේම දැන් අඩුවට ගන්න ඕන නම් අඩුවටම තියෙනවා මෙතන
මේ තියෙන්නේ මේ බ්‍රෑන්ඩ් එක 9.98යි. ඉතින් ඩොලර් 10යි. මේ ඒකේ තමිතා බච්චන් බච්චන්ම තමයි ඉන්නේ. ඉතින් ඩොලර් 10කට ගන්න පුළුවන් මේ වගේ දෙකක් ගත්තොත් මම හිතන්නේ මාසෙකට ඇති හොඳට. මස් ටිකකුත් කන්න ඕනේනේ බත් එක්ක. ඉතින් ලෑම් ගන්න ඕන නම් මේ තියෙන්නේ තියනවා කිලෝ 2.7ක් තියනවා 30 ගණක් වෙන්නේ. හැබැයි අඩු කරලා තියනවා 12.90ට. මේ ලෑම් චොප්ස් මේ පැකට් එක 26 ගාන එක දාලා තිනවා 19කට අඩු කරලා. ඉතින් ඔය වගේ මේ ස්පෙෂල් ඩීල්ස් යනවා හුඟක් වෙලාවට මේවා එක්ස්පයර් වෙන්න ලං වෙනකොට ඒගොල්ලෝ දානවා. ඒගොල්ලන්ට ඒවා ක්ලියර් කරගන්න. ඉතින් ඒ වෙලාවටත් වාසිය ඇවිල්ලා ගත්තොත්. ඉතින් කවුද දන්න ඕන කුකුල් මස් එක තිනවා කිලෝ එක 6 ගානකට දාලා. ඒවත් එක එක බ්‍රෑන්ඩ්ස් තිනවා එක එක ගණන් වලට. මේකේ මේ කෝල්ස් ලගේම එකකුත් තිනවා එක 3 ගානට තියෙන කිලෝ එක. ඉතින් කිලෝ දෙකක් ඇවිල්ලා දැන් මේ සයින්ස් වල ගහලා තියෙන්නේ කිලෝ ගණන්. දැන් මස් එකේ ගාන වෙනම අරන් බලන්න ඕන කිලෝ කීයක් තියෙනවද කියලා. දැන් මේ වගේ නම් මේ කෙලින්ම ගහලා තියෙන්නේ ඔය දැන් සමහර ඒවායි කෙලින්ම ගාන ගහලා තියෙනවා. සමහර ඒවායි කිලෝ කියලා ගහලා තියෙනවා නම් ඒ ගාන නෙමෙයි වෙන්නේ මස් එක. ඒකේ මස් එකේ තියෙන කිලෝ ප්‍රමාණයට අනුව ඉතින් වැඩි කරලා ගන්න ඕනේ. මේ විදිහට ගහලා තියෙනවා සමහර වෙලාවට ඒක මුලා වෙනවා මිනිස්සු එක පාත් දැක්කහම. ඉතින් මේ විදිහට මේ තියෙන පොඩි පොඩි ගණන් වලට පහට අරහිම මේ වගේ මෙන්න බෑග් එකක්ම තියෙනවා. ඒක වෙන්නේ ඩොලර් 7යි ගානයි. ඒ විදිහට එක එක පාර්ට්ස් දාලා පැක් කරපු එකක්. ඉතින් දැන් මේ ක්ලියරන්ස් ප්‍රයිසස් තියෙනවා. ස්පෙෂල් ප්‍රයිසස් චිකන් තයි ෆිලට්ස් එක එක ජාති ඒ පාර්ට්ස් ගන්න පුළුවන් වෙනම. ඒ වගේම බර්ගර්ස් වලට ඕන කරන ඒ පැටි ඒවා තියෙනවා. දැන් මේ මැරිනේට් කරපු එක තියෙනවා 5.50යි කියලා ගහලා. බෑග් එක කිලෝ එකට වඩා තියෙනවා. කිලෝ 1.7ක් ඉතින් 9 ගානක් වෙනවා. එතකොට ඒක දැදි සමහර ඒවායි කිලෝ ගාන නෙමෙයි නිකම්ම ගාන ගහලා තියෙනවා. ඒ වගේ හරි ඉතින්. දැන් එතන මේක මේ මීට් බෝල්ස් දෙකක් 2 for $15 15කට දෙකක් ගන්න පුළුවන්. දැන් මේක 10යි. මේවා මේ බර්ගර්ස් වලට එහෙම තියන්න තියෙන ඒවා. ඉතින් මේ සොසේජස් තියෙනවා ඔන්න 11ට තියෙනවා. සොසේජස් 24ක්ම ගන්න පුළුවන්. ඒක නම් ඉතින් මාසයක් විතර ගන්න පුළුවන් අරගෙන. තව පොඩි පොඩි ගණන් වලටත් තියෙනවා සොසේජස්. ඉතින් ඔක්කොම තියෙන්නේ ඔය වගේ තමයි. ඉතින් බේකන් බැලුවොත් මේ වගේ බේකන් තියෙනවා ඩොලර් 6ට. මීට වඩා අඩුයි හැබැයි. එළියේ බුචර් කෙනෙක්ගෙන් හරි මේගොල්ලන්ගෙම තියෙනවා තව මීට් සෙක්ෂන් එකක්. ඒකෙන් ගත්තොත් තව අඩු වෙනවා. මෙතන දැන් මේ බේකන් මේ ලොකු පැකට් එකක්ම තියෙනවා ඩොලර් 9කට ගන්න පුළුවන්. ඒ විදිහට තියෙනවා. ඉතින් දැන් සමහර ඒවා දැන් මේකේ ඩොලර් 3යි ගන්නට තියෙනවා. මේ සෑන්ඩ්විචස් වලට එහෙම තියන්න ස්ලයිසස්. ආයි ඉතින් මස් බැලුවොත් මේ ලෙග් හැම් එක තියෙනවා. මේක 27යි. කිලෝ එක 11 ගානේ 2.7ක් තිබ්බා එතන කිලෝස්. ඉතින් ඒ විදිහට මස් තියෙනවා රේන්ජ් එකක්. මින්ස් මීට් නම් ඔන්න 500ක 10ට තියෙන. හැබැයි දෙකක් ගත්තොත් 15ට අඩු කරලා තියෙනවා. ස්පෙෂල් ඩීල් එකක්. පාස්ට හදන්න නූඩල්ස් වලට දාන්න ඒවට ඉතින් හොඳයි. සුප් හදන්න එහෙම. ඉතින් බිත්තර ටිකකුත් ගන්නව නම් හොඳයිනේ. බ්‍රෙක්ෆස්ට් වලට ලන්ච් වලට ඕන වෙලාවකට. ඉතින් එකෙක් ගන්න තියෙනවා 7.54. මේ බිත්තර 18කම්ම තියෙනවා 7.90කට ගන්න පුළුවන්. මේ කේජ් ෆ්‍රී. කේජ් ෆ්‍රී ඒවා ගණන් ටිකක් වැඩි. කූඩු වල නැතුව නිදැල්ලේ හැදෙන කිකිලියෝ. ඉතින් එළවලු ගන්නව නම් මේ වගේ තියෙනවා මේ වෙජිටබල් ෂොප්ස් ෆුඩ් ඇන් වෙජී කියලා. ඒ විදිහට මේ මෙන්න මේ තවත් මීට් ෂොප් එකක්. දැන් මේ ෂොපින් මෝල් එකක් ඇතුලේ තියෙන්නේ මේ ආන්ඩේල් ෂොපින් මෝල් එකේ. දැන් මේ තියෙන්නේ මේ කෙසල් ගෙඩි තියෙනවා කිලෝ එක 2.49යි. එච්චර ඉදිලා නැහැ. දැන් මේ ෂොප් එකටමයි තියෙනවා මේ වගේ. ඉතින් පාර මැද දාලා තියෙනවා. දැන් මැන්ඩරින් තියෙනවා එකක් 2.39යි. කොහෙද ඒ විදිහට. දැන් මේ විදිහට ඉතින් කවුවත් මේ හොරින් උස්සගෙන යන්නේ නැහැ මෙහෙම තිබ්බා කියලා. මෙතනින් අරන් ගිහලා ෂොප් එක ඇතුළට පාර දුන්නාම කියලා ඒගොල්ලෝ මෙන්න මෙතන ඒ බිල් දානවා. ඉතින් අවශ්‍ය කරන දේවල් තියෙනවා. දැන් ස්ට්‍රෝබෙරිස් බැලුවොත් 3.99යි මේ පෙට්ටිය. පළතුරු නම් එක එක කාලින් කාලේ. දැන් ග්‍රේප්ස් නම් ටිකක් ගණන් ගිහලා 12.99යි. ඒ සීසන් එක අනුව ඉතින් පළතුරු වල ගණන් එහෙම එහෙ වෙනවා. එහෙම කතන්දරයක් තියෙනවා ඉතින්. අපි මේ ෂොප් එක ඇතුළටත් ගිහිල්ලා බලමු. කැප්සිකම් නම් 8.99යි රෙඩ් එක. ඉතින් ගෙදරකට කිලෝ ගණන් අවශ්‍ය වෙන්නේ නැහැ කැප්සිකම්. කැරට් ඔන්න තියෙනවා 1.99යි කිලෝ එකක් වෙන්නේ. බ්‍රොකලි ඇවිල්ලා 3.49යි 3.99යි. මේ තියෙන මේ බටු තියෙනවා දැක්කද? බටු තියෙනවා බෝන්චි 5.99යි ඩොලර් 6ක් කිලෝ එක. ඒ විදිහට අනිත් ඒවා 2.99යි. ඒ වගේ
ඔන්න ඉතින් බත්තල ස්වීට් පොටේටෝ 3.99යි අත්තාපල් තියෙනවා 3.49යට අලජාති ඉතින් ඉංගුරුණන් ඉතින් 17.98ක් වෙනවා කිලෝ එක රතුළුණු 4.99 මට පේන සුපර් මාකට් එකේ අඩුයිද කොහෙද අද නම් ඊට වඩා හරි දැන් දැක්කනේ දවල් කෑමවල කතාව ඉතින් ඒකත් ෂේප් කරගන්න පුළුවන් නේද දැක්කනේ හාල් එහෙම කිලෝ 5ේවා දෙකක් කිලෝ 10ක් යනවාද මන් දන්නේ නැහැ එක්කෙනෙකුට මාසයක් ගන්න අපි නෑ එච්චර බත් කැවෙන්නේ නැති හින්දා තුන් වේලටම දැන් හරියට ගණන් හදා ගන්න බෑ කිලෝ 10ක්ම ගන්න පුළුවන් අර අඩුවටම තිබ්බ හාල් එකෙන් ඩොලර් 20ක් ගෙවුවා ඒ වගේම ඉතින් එළවලු ඔය ඩොලර් 3 4 2 1 1 ඒ ගණන් වලට ඕනනම් ඩොලර් 30ක්ම වෙන් කර ගන්න පුළුවන් එළවලු වල ඒ වගේම ඉතින් අනිත් දේවල් දැන් ඔය තව තිබුණේ පරිප්පු අරවා මේවා ඒ જાති ඒවටත් ඩොලර් 2 2.50 ඔය වගේ ගන්න ඉතින් මස් මාළු වලට ඕනනම් මාළු ගත්තොත් නම් ටිකක් ගණන් හැබැයි මාළු වලට කිලෝ එකක් ගත්තොත් ඩොලර් 20ක් විතර යනවා ෆිෂ් ස්ටෝ එකකට වගේ ගියොත් පොඩ්ඩක් අඩුවෙන් ගන්න පුළුවන් එක එක කාල වලට ගණන් එහෙට මෙහෙට වෙනවා සී ෆුඩ් එහෙම කිලෝ එකක් අද මම දැක්කා 17ක් විතර ඩොලර් ඒ වගේ හැබැයි මස් නම් ඉතින් චිකන් එහෙම නම් ගොඩක් අඩුවට තිබ්බා හැම මෙහෙමත් ඉතින් ගන්න පුළුවන් ඔයගොල්ලෝ දැක්කනේ ඉතින් මස් මාළු වලට ඕනනම් ඉතින් ඩොලර් 30ක් විතර වෙන් කර ගන්න පුළුවන් ඒ විදිහට ඒ වගේම පාත්ස් එහෙම ඩ්‍රම් ස්ටික්ස් වගේ ඒවා ගන්නවා නම් තවත් ගොඩක් ලාභයි ෆුල් චිකන් එකක් අරගෙන හදාගෙන ඒක කන්නත් පුළුවන් ඒ වගේම ඉතින් පිත්තර වලට පිත්තර ලොකු දැක්කා වගේ පැක් එකක් දෙකක් විතර ගන්න පුළුවන් ඔය වගේ ඉතින් අපිට දැන් ඔයගොල්ලෝ ඒ දැක්ක බඩු වලින් එහෙට මෙහෙට කරලා ඩොලර් 120ක් විතර එතනට තියාගන්න පුළුවන් දවල් කෑම වලට ඉතින් දවල්ටපත් තිබුවම සමහර වෙලාවට තුන් වේලම කන්නත් පුළුවන් අවම වශයෙන් කොස්ට් එක අඩුම කරගෙන ජීවත් වෙනවා නම් ඒ විදිහට කනවනේ සමහර වෙලාවට එහෙමත් පුළුවන් ඒ වගේ දේවල් තියෙනවා ඉතින් 120ක් දාගත්තාම දැන් අපි ළඟ ඉතුරු වෙලා තිබුණේ ඩොලර් කීයද 170න් 120යි 120ක් දැන් දවල් කෑම වලට ගියා එතකොට තව 50ක් ඉතුරු ඊළඟට අපි ඔය නිකන් බලමු ඔය නිකන් අයිස්ක්‍රීම් වගේ දේවල් ඔය කොකා කෝලා ඒ වගේ ඒවා කීපයක් චොක්ලට් ටිකක් එහෙම බලලා ඔන්න දැන් මේ කොකා කෝලා බොන්න කියලා කාටවත් කියනා නෙමෙයි ඔන්න මේ තියනවා 2.90ට 2 ලීටර් එක මේ ක්ලාසික් එක කොකා කෝලා තිය එක එක වැරයිටිස් තියනවානේ මේ වෝල්වර්ඩ්ස් ලගේ ඒගොල්ලන්ගේ තියන මේ කෝලා බ්‍රෑන්ඩ් එකක් ඒක අද 1.80කට දාලා ඒ වගේ ඉතින් පෙප්සි තියනවා පෙප්සි 2.10යි පෙප්සි නම් 2 ලීටර් එක කෝක් එක 2.90නේ තිබ්බේ ඉතින් ඒ වගේ මේ බීම ජාති ඉතින් ඩොලර් මේක ඩොලර් 1ට තියෙනවා මේවා නම් ඩොලර් 1යි ඒත් වූලීස් ලගේ බ්‍රෑන්ඩ් එක 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 ලෙමනේඩ් ලෙමන් ක්‍රෑෂ් අරවා මේවා එක එක කතන්දර මවුන්ටන් ඩ්‍යූ එක එක තියෙනවා දැන් 1.60යි සාමාන්‍ය ඩොලර් 2ක් විතර තමයි වෙන්නේ ඉතින් බොන වතුව නම් ලීටර් 10ක් 3.50යි අද 3ට තියෙනවා ඉතින් අයිස්ක්‍රීම් ටිකක් කනවා නම් මෙන්න 4.25ට දාලා තියෙනවා අද හාෆ් ප්‍රයිස් මේවා මේ ලීටර් දෙකේ ටබ්ස් මෙතන මේ ඩොලර් 5ටක් තියෙනවා ලීටර් දෙකේ ඒවා තමයි මෙතන ඔක්කොම තියෙන්නේ ඉතින් ෆ්ලේවර්ස් නම් තියෙනවා බර ගාන මෙතන මේ තියෙනවා ලීටර් 5 මේ ෆැමිලි පැක්ස් ඔන්න 4.90ක් ඒවා දාලා තියෙන්නේ ඉතින් මේ පොඩි ඒවත් තියෙනවා මේ එක එක පොපියුලර් බ්‍රෑන්ඩ්ස් වල කැඩ්බරි මයිලෝ ඒ වගේ ඒවා ඒවා අඩු කළාත් ඔන්න ඩොලර් 6යි ඉතින් මේ වූල්වර්ත්ස් ලගෙත් බ්‍රෑන්ඩ් එකක් තියෙනවා ඒ විදිහට ඉතින් තියෙනවා එක එක මේ බ්‍රෑන්ඩ්ස් වල හැටියටත් ගණන් වෙනස් වෙනවා මේ තියෙන්නේ මෙතන දැන් මේ ෆැමිලි පැක් එක 5 ලීටර් එක 1 ඩොලර් 11යි ඒක මොනවත් අඩු කළත් නැහැ ලීටර් 5 ඩොලර් 11ට තමයි තියෙන්නේ චොක්ලට් කනවන මේ වගේ පැකට්ස් ඔන්න 3.50ට අඩු කරලා දාලා තියෙනවා මාස් ස්නීකර්ස් හැම එකම වගේ තියෙනවා ඒ වගේ ඒවා ඒ වගේ මෙතන මේ වැරයිටි පැක් එකකුත් තියෙනවා ඒකට ඩොලර් 9යි හැබැයි එකේ කැලි 36ක් තියෙනවා අනිත් ඒ වගේ තිබුණේ 12යි දැන් මේක කොහමද මේක මේ හයිනිකන්ස් ලාගේ මේ ඇල්කොහොල් නැති බිය එකක් මේක ඇඩ්වර්ටයිස්මන්ට් එකට පෙන්නන්නේ කාර් එකක් එලවනවා පොලිසිය ඉස්සරහා බිබි හරි එහෙමනම් දැන් අපිට රෑ කෑම ගැන බැලුවොත් දැන් ආවම වශයෙන් ජීවත් වෙන කෙනෙක්ට ඕනනම් ඉතින් දවල්ට හදපු එකම ඔන්න රෑටත් කන්න පුළුවන් එහෙම නැත්නම් ඔය තියෙන මස් එකක් එක පාන් ටිකක් කන්න පුළුවන් ඔය අර ගත්ත බේකන් වගේ දෙයක් එක ආයි කන්න පුළුවන් එහෙම කතන්දර තියෙනවා
ඉතින් නූඩල්ස් වගේ ගන්නවා නම් මේ වගේ මේක නම් අපිට කොස්කෝ එකම තිබුණානේ කොස්කෝ එකට ගියා නම් තවත් හෝල්සේල් කෙලිම එතනින්ම ගන්න පුළුවන් මාසෙකට හරියන්නේ දැන් මේක නම් මම දැන් ඩොලර් කීයක 15ක්යි 18ක්යි වුණා මතක නැහැ දැන් කෝල්ස් වගේ එකට ගියොත් මේ වගේ මේ නූඩල්ස් පැකට් මේ වගේ නූඩල්ස් පැකට් පහක් තියෙන ඒවා තියෙනවා ඩොලර් 3ට වගේ දාලා සමහර ලාට ඊට ලොකු ඒවා තියෙනවා මට ඒවා බලන්න බැරුණා ඒ වගේ අඩු ගණන් වලට නූඩල්ස් තියෙනවා ඕන්න ෂෙනික නූඩල්ස් කනවා නම් ඒ වගේම මේ පාස්තා කනවා නම් ඕන්න රෑක දැන් මේ වගේ පැකට් තියෙනවා මේ මේකේ මේ බ්‍රෑන්ඩ් එක නම් මම හිතන්නේ සමහර ලාට ඒගොල්ලෝ ස්පෙෂල් ඩීල්ස් දානවා 2.50ට වගේ 1.50ටත් දානවා සාමාන්‍ය ඉතින් ඩොලර් 3ක් විතර වෙනවා මේට අඩු බ්‍රෑන්ඩ්ස් උත් තියෙනවා ඒගොල්ලන්ගේ බ්‍රෑන්ඩ්ස් ඉතින් මේ වගේ ඔය පාස්තා එක එක මේ මේ විදිහේ මේ පැකට් ගන්න පුළුවන් ඉතින් ඩොලර් 2ක් විතර වෙනකොට ඔය වගේ පැකට් එකක් හම්බ ගත්තා නම් ඒකත් ගන්න පුළුවන් ඉතින් ඒ විදිහට නූඩල්ස් ටිකක් ඔය පාස්තා පැකට් ටිකක් ඔය ටොෆි චොක්ලට් ටිකක් ඒ බීමේ වටික් ගත්තාම රාතේ ඊතු වෙලා තිබුණ ඩොලර් 50 ඒකෙන් ඒ ටික කරගන්න පුළුවන් තේරුණානේ ඒ එච්චර ගේමක් නැහැ දැන් මම ඉස්සෙල්ලා කිව්වානේ මේක ඇවිල්ලා මේ අවම පඩිය ගන්න කෙනෙක් ඕස්ට්‍රේලියාවේ අවම වශයෙන් කන්න ෂේප් කරගන්න දවස් දෙකක පඩිය ඕස්ට්‍රේලියාව අවම පඩිය නෙමෙයි අවම පඩියනොත් මේ දවස් දෙකකට හම්බ වෙන ගාණෙන් මාසයක් ඕනනම් කන්න පුළුවන් දැන් මීටත් අඩු කරලා ඕනනම් කන්න පුළුවන් බත්ම කනවා නම් දුම් වෙලම ඒ වගේ කතන්දර තියෙනවා ඉතින් මේ ඔයගොල්ලන් නිකන් මේ අදහසක් ගන්න කිව්වේ බඩුමිල කොහොමද කියලා සාමාන්‍යයෙන් රටවල් වල ඕස්ට්‍රේලියාවේ බඩුමිලයි හම්බ වෙන ආදායම අතර ප්‍රතිශතය මොන වගේ එකක්ද කියලා ඉතින් දැන් අනිත් වේදන් ගැනත් අපි ඉස්සරහට මේ වගේ කතා කරමු කම්පෙයාර් කරලා කොහොමද ආදායම එක සාපේක්ෂව ඒ දේවල් තීරණය වෙන්නේ කියලා ඒ වගේම ඕස්ට්‍රේලියාවේ එක එක ක්ෂේත්‍ර ඒ වගේ හම්බ වෙන පඩි මොනවද ඒ වගේ දේවල් ගැන ඉස්සරහට කතා කරමු ඉතින් ඔයගලන්ට හිතෙන දේවල් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න ඒක ගොඩක් අගය කරනවා අපි ඔයගලගේ ෆීඩ්බැක්ස් ඔයගලගේ අදහස් ඇත්තටම ඔයගලන්ට හිතෙන දේවල් අදහස් තමයි ගොඩක් වැදගත් ඒවා අනිවාර්යෙන් කමෙන්ට් කරන්න ඉතින් එහෙනම් අද නවතින්න හැමෝම ඔන්න පරිස්සමින් ඉන්න හැමෝටම ජය වේවා ආයිත් මන්ට මෙන්න වීඩියෝ එක අරගෙන